හැම බීම වර්ග ඔක්කොම 334ක් තියෙනවා. චිකන් එක හොඳ සැරට හදලා තියෙනවා. බත් එක්ක චීස් කාලා තියෙනවද? මේ හොඳට දාලා තියෙනවා. කන්නේ කොත්තුද කියලා අමතක වෙනවා. අලුත් විදිහට ලසාඤ්ඤා. එහිඳ වෙනස් අලුත් රසක්. මාර පැණි හිනාවක් තියෙන්නේ. අද වෙනස් දේවල් ගොඩක්නේ. අන්න ඒකයි. Hi foodies! පේනවනේ අද අපේ දවල් කෑම. දවල්ට කෑම ටිකක් කන්න තමයි මේ හදන්නේ. ටිකක් කිව්වට ඇත්තටම කෑම ගොඩක් තියෙනවා. සෙට් එකක් තියෙනවා. කෙලින්ම දැක්කහම නිකන් මාර විදිහට ආස හිතෙන විදිහට තියෙනවා. ඒත් එකම ඕගලන්ට මේ වෙලාවේ දැනෙන්නේ නැති දෙයක් මට දැනෙනවා. මොකද දන්නවද? මේ කෑමවල සුවඳ. මාර සුවඳයි. පැනපු ගමන් කාගෙන කාගෙන යන්න හිතෙන්නේ. ඒත් ඉතින් ඊට කලින් දෙයක් කරන්න තියෙනවානේ. මොකද්ද? ඕගලන් කැමතිනේ අපි මේ කොහෙද ඇවිල්ලා ඉන්නේ, මොනාද මේ අද අපි අරන් තියෙන එක එක විදිහේ කෑම ජාති කියලා දැනගන්න. ඉතින් කොච්චර හදිසි වුණත්, කොච්චර සුවඳාවත් මුලින්ම මේ වැඩේ කරලා ඉන්නයි හදන්නේ. අද අපි ඇත්තටම මේ ඇවිල්ලා ඉන්නේ කුරුණෑගලට. කුරුණෑගල තියෙන බී කිචන් කියන රෙස්ටෝරන්ට් එකේ තමයි අද අපි දවල්ට කෑම ගන්න හදන්නේ. ඉතින් මේක තියෙන්නේ කොළඹ දඹුල්ල පාරේ පාර අයිනේමයි. බඩගමුව ෆොරෙස්ට් එක දන්නවනේ. එතන ඉඳන් කිලෝමීටර් 2ක් වගේ තමයි මේ රෙස්ටෝරන්ට් එකට තියෙන්නේ. ඒ වගේම හයිවේ එක්සිට් එක තියෙනවා, අන්තිම හයිවේ එක්සිට් එක. ඒක යග්ගපිටිය. යග්ගපිටිය හයිවේ එක්සිට් එකෙන් එක්සිට් වෙච්ච ගමන් දඹුල්ල පැත්තට යනවා නම් දවල්ට කන්න, උදේට කන්න, රැට කන්න ඕන වෙලාවකට මේ ප්ලේස් එකට එන්න පුළුවන්. Google Map එකේ සර්ච් කරත් හරිම ලේසියෙන් මේ ප්ලේස් එක හොයාගන්න පුළුවන්. මෙන්න මේ මෙනු එකෙන් බලලා තමයි අපි මේ කෑම බීම ඕඩර් කරේ. මේක තනිකර තඩි පොතක්. මෙනු පොතක් තියෙන්නේ. පිටු තියෙනවා හෙන්න ගොඩක්. ඇත්තටම මේකේ හෙන්න ගොඩක් තියෙනවා. තියෙන ඩිෂස් වර්ග කිව්වොත් සුප් වර්ග, සැලඩ් වර්ග, චොප්සි වර්ග, එතකොට රයිස් වර්ග, කොත්තු වර්ග, ස්ට්‍රිං හොපර්ස් කොත්තු, බී ස්පෙෂල් ඩිෂස්, චයිනීස් ඩිෂන්, අවන් ඇන් ග්‍රිල්, ඔම්ලට් කෝන, නූඩල් ලසාඤ්ඤා, ඇඩෝන්ස්, ඩෙසර්ට්ස්, බෙවරේජස්, මිල්ක්ෂේක්ස්, ෆ්‍රෙෂ් ජූසස්, එකීම් එකී නොකී සෙට් එකක්ම තියෙනවා. මාර අමාරුවෙන් තමයි මේ ටික අපි තෝරගත්තෙත්. ඇත්තටම කිව්වොත් මෙතන මේ මෙනු එකේ කෑම බීම වර්ග ඔක්කොම 334ක් තියෙනවා. 334න් තමයි මේ ටික මං ඕඩර් කරේ. ඉතින් හිතන්නකෝ මේ ටික කිව්වේ අන්නේ හිඳ. මේ තියෙන්නේ නිල් කටරොළු රයිස් ඇන් කරි එක. අපි ගත්තේ චිකන් එක. එතකොට සලාඩ් එකක් තියෙනවා, වම්බටු මෝජු, අල තෙල් දාලා, පරිප්පු, චිකන්, පපඩම්. මේ තමයි අද දවසේ තියෙන කෑම. මේ තියෙන ස්පෙෂල් ඩිෂ් එකක් නූඩල් ලසාඤ්ඤා. ඉතින් මේක ඇත්තටම අපි ෆස්ට් ටයිම් තමයි ට්‍රයි කරන්න හදන්නේ. මෙන්න මේ වගේ බොක්ස් එක තමයි එක සර්ව් වෙන්නේ. චීස් රයිස්, මේකත් ෆස්ට් ටයිම් ට්‍රයි කරන්න හදන්නේ. මේක අපි ගත්තේ ෆිෂ් එක. මේක මේ චීස්, මොසරෙල්ලා චීස් එහෙම මික්ස් වෙලා තමයි මේ රයිස් එක හැදෙන්නේ. ස්පෙෂල් ලේව ගොඩයි. මේ තියෙන්නේ බිරියානි කොත්තු එක. මේක කොත්තු එකක්. හැබැයි බිරියානි කොත්තු කාලා තියෙනවද? මේ තියෙන්නේ බී ස්පෙෂල් මොංගෝලියන් රයිස් එක. මේක කස්ටමයිස් කරගන්නත් පුළුවන්. මොකද මේකට සීෆුඩ්, පෝක්, සොසේජස්, චිකන් එව්ව මෙව්ව ඔක්කොම මික්ස් වෙනවා. ඉතින් කවුරු හරි සීෆුඩ් කන්න නැත්තම්, පෝක් කන්න නැත්තම්, කන්න නැති දේවල් අයින් කරලා කන දේවල් එකතු කරලා මේක කස්ටමයිස් කරගන්නත් පුළුවන්. ක්‍රිස්පි චිකන් ජම්බෝ ෂවර්මා. මේකේ ක්‍රිස්පි චිකන් දාලා ඇතුලේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එහෙමත් ඔක්කොම තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ඒක සර්ව් වෙන්නේ. මේක මං කන්න ගත්ත සයිඩ් ඩිෂ් එක. හොට් බටර් කටල් ෆිෂ්. බුචීට ගත්ත සයිඩ් ඩිෂ් එක තමයි මේක. පෝක් ස්ටූ. බොන්න අපි ගත්තා මිල්ක්ෂේක්ස් දෙකක්. මේ තියෙන්නේ කිට්කැට් මිල්ක්ෂේක් එක. මේ තියෙන්නේ ෆෙරාරොච මිල්ක්ෂේක් එක. මුලින්ම කන්න හදන්නේ නිල් කටරොළු රයිස් ඇන් කරි එක. මේ ඔක්කොම දාලා හොඳට අනාගමුනේ. වම්බඩු මෝජු නම් මාරම රහය. මම වම්බඩු ගන්න ආසු හින්දා ඒක මුලින්ම කියන්න ඕන. බත් කද්දි මෙහෙම අනල කද්දි මාර රහයිනේ.
ස්පෙෂලි රොයිසන් කරකද්දී. චිකන් එක හොඳ සරට හදලා තියෙනවා. දැන් මේක චුට්ටක් පැත්තකින් තියලා අපි චීස් රයිස් එක කාලා බලමුද. චීස් රයිස් පිඟාන දෙන්නකෝ. Thank you. මේ රයිස් එක මොසරෙල්ලා චීස් දාලා කිව්ව හදන්නේ. අපි ගත්තේ ෆිෂ් එක. අපි මේකටම මේ සයිඩ් ඩිෂ් එකෙන් ටිකක් දාගමු. කටල් ෆිෂ්. ඕ මේ චීස්. චීස් තියෙනවා. බත් එක්ක චීස් කාලා තියෙනවද? මම නම් මේ පළවෙනි සැරේට තමයි බත් එක්ක චීස් ගන්න හදන්නේ. අඩේ එහෙම රහය. ලූණු කෑල්ලකුත් කමු. කොහොමත් බත් එක්ක ලූණු කෑල්ලක් අම මිරිස් කෑල්ලක් එහෙම කද්දි අමුතු ගතියක් තියෙනවනේ. ඒක මාර ගතිය. දැන් මේක මේ හැඩ කරන්න විතරක් නෙමෙයි මෙහෙම අරන් කන්නත් පුළුවන්. මේකටම දාගමුද බිරියානි ටිකක්. බිරියානි කොත්තු. දැන් මට දැනගන්න ඕනේ මොකද මේකට බිරියානි කොත්තු කියන්නේ කියලා. ආමේ ඒකේ කජු එහෙම දාලා තියෙනවා. කජු කෑලි මේ 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 හොඳට දාලා තියෙනවා. කොත්තු කියලා හිතෙන්නේ නැහැ. තන්නේ කරම අර බිරියානි රහ තියෙනවා නේද? ඒ රහමයි එන්නේ අර බිරියානි කියන අර බිරියානි තියෙන්නේ සුපිරි බිරියානි. ඒ ෆ්ලේවර් එක එන්නේ. ඒක රොටි වලින් එනවා. කොත්තුෙන් එනවා. කන්නේ කොත්තුද කියලා අමතක වෙනවා. කිට්කැට් මිල්ක් ෂේක් ටිකක් බොමු. අපි මෙහෙම්මම මේ ස්පෙෂල් නූඩල් ලසාඤ්ඤා ටිකක් කාලා බලමු. මේක උඩ තනිකර චීස් ලේයර් එකක් තියෙනවා. ඒත් එක්කම චිකන් මික්ස් වෙලා තියෙනවා. පල්ලෙහැන් තමයි නූඩල්ස් උත් තියෙන්නේ මේ. මේ පේනවනේ. චිකන් නූඩල්ස් චීස් ලේයර් එක. අලුත් විදිහට ලසාඤ්ඤා. මායක වෙනස් රහක්. චීසි ගතිය හොඳට තියෙනවා. හොඳට චීස් ලේයර් එක දැක්කම ඔයගලන්ට ඒක තේරෙනවනේ. අර අපිට හුරු ලසාඤ්ඤා රහ නෙමෙයි. මොකද මේක නූඩල්ස් එක්කනේ තියෙන්නේ. ඒ හින්දා වෙනස් අලුත් රසක්. කොහොමත් කෑම වලට කැමති අය එක එක જાති වෙනස් වෙනස් රස කෑම කන්න ආසයිනේ. එන්නේ එහෙම අයට මේක හොඳ ඔප්ෂන් එකක්. හිත මුලින්ම කන්න 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 කියලා කියන්නේ මෙතන තියෙන මෙන්න මේ මොංගෝලියන් රයිස් එක. මොකද ඒක කස්ටමයිස් කරලා තියෙන්නේ පෝක් දාලා. ඒ වුණාට මම ඒක පොඩ්ඩකට පැත්තකින් තියනවා. මොකද හොඳම දේ අන්තිමට කන එක හොඳයිනේ. මුලින්ම කනවා මේක. මේ දෙන්නේ ෂවර්මා එක. ක්‍රිස්පි චිකන්. ක්‍රිස්පි චිකන් නේ. ක්‍රිස්පි චිකන් ෂවර්මා. ඒකත් මරු. මේ තියෙන ජාතිය ඇතුලේ චිකන් තියෙනවා, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් තියෙනවා, ඊට පස්සේ අර සලාඩ් එක තියෙනවා. සුපිරියක් ඒකත් ඈ. දැන් මේ කෑල්ල පොඩ්ඩක් පැත්තකින් තියලා එන්න හදන්නේ මේකට. මේ තියෙන්නේ පෝක් කේලි කේලි. බත් එක වහලා තියෙන්නේ තනිකර පෝක් වලින්. පෝකුයි සොසේජස්ත් තියෙනවා මේ. මේ සොසේජස්. දැන් මේකට දාග මොකද්ද මේ පෝක් එක ඈත? මේ මේක ගන්න මේ මේක මගේ එකක් නෙමෙයි. දෙන්න පෝක් එක. දෝ තින් දෙන්න දෝ තින්. මේක තමයි මගේ ළඟම තියෙන්න ඕන එක. මේ තියෙන්නේ පෝක් ස්ටූ එක. පෝක් තියෙන මොංගෝලියන් රයිස් එකට මම දාගන්න කිලින්ම පෝක් ස්ටූ එක. මාර පැණි හිනාවක් තියෙන්නේ. පෝක් හිනාවක්.
මේක අපරාධ කුචි මම මේක මෙහෙම මෙහෙම දාගන්නේ මෙහෙම අරන් මෙහෙම කළහලා ගත්තනම් හරි නැත්නම් මේක මෙහෙම කරන් කෑවනම් ඒත් හරි මොකද ඉතින් මේක සම්පූර්ණයෙන් මගේනේ එක වෙනස්ම රසක් ඈ මොංගෝලියන් රයිස් වල පෝක් එකයි ස්ටූ එකේ පෝක් එකයි පෝක්ම වර්ග දෙකක් හොඳම එක තෝරන්න පුළුවන්ද පෝක් නම් පෝක් නේ හොඳම එක පෝක් පෝක් නම් පෝක් ආයි වර්ග වැඩක් නෑ පෝක් නම් පෝක් එකලල් ඉක බාගෙම බීලා දැන් මේකටම පොඩ්ඩක් මේවත් මම ට්‍රයි කරලා බලන්නම් මේ බිරියානි කොත්තුව ගැන කියද්දි මට ඇත්තටම ආසෙ තුනා බිරියානි රස කොත්තුවක් ඇත්තටම අපි කාලා නැහනේ මීට කලින් බිරියානි නම් බිරියානි බිරියානි කොත්තු කියන්නේ ඇත්තටම වෙනස් සීන් එකක් ඔව් බිරියානි නම් බිරියානි කොත්තු නම් කොත්තුනේ ඔව් මේක බිරියානි කොත්තු ඒක වෙනම සීන් එකක් ස්පියාගෙන කෑවොතින් බිරියානි ඇත්තටම ඇස් දෙක වහලා වෙදිපටියකින් මේ කොත්තුව කන්න දුන්නොතින් කවුරුනත් කියන්නේ බිරියානි කියලා කොත්තුවක් කියලා හිතෙන්නේ නැහැ මේක නම් මාර් ස්පෙෂල් කෑමක් ඈ බිරියානි කොත්තුව නම් පට් ස්පෙෂල් ඒ බිරියානි කොත්තුවත් එක්ක පෝක් ස්ටූ එකක් කනකොට කොහමද ආතල් එක මෙන්න මේ ආතල් එක චීස් රයිස් පොඩ්ඩකුත් කාලා බලන්න මොකද චීස් රයිස් උත් මීට කලින් ජීවිතේ කවදාවත් කාලා නැහැ ඒකත් වෙනමම සීන් එකක් ඈ මරු එකක් ඒක සුපිරි ඇත්තරම ආ ඔක බලන්නකෝ අද වෙනස් දේවල් ගොඩක් නේ අන්න ඒකයි ඔක්කොම වෙනස් වෙනස් කෑම විතරමයි මේක තනිකර වෙනස් වීඩියෝ එකක් ඈ මාරයිනේ ඒකත් ඔක්කොම ස්පෙෂල් නේ චීස් රයිස් එක ඉස්ස බිරියානි කොත්තුව මේ නූඩල්ස් ලසන් එක කියන්නේ පළවෙනි පාරට තමයි එහෙම කෑම එක ටේස්ට් එක බැලුවේ අපි. ඉතින් අපි ඇත්තටම හරිම ආසයි පුළුවන් තරම් මීට කලින් කාලා නැති වෙනස් වෙනස් කෑම වල රස බලන්න. හැබැයි ගොඩක් වෙලාවට ගොඩක් කට්ටිය මීට කලින් කාලා නැති වෙනස් කෑම වල රස බලන්න බයයි. ගොඩක් කට්ටිය අර හැමදාම කන එකම කෑම ටික තමයි හැමදාම කන්න පුරුදු වෙලා ඉන්නේ. ඒ වගේම ගොඩක් රෙස්ටුරන්ට් උත් අලුත් අලුත් වෙනස් වෙනස් කෑම ಜಾති අඳුනලා දෙන්න ටිකක් බයයි. මොකද මිනිස්සු කන්න නැති වෙයි කියලා හිතලා. දැන් සාමාන්‍යයෙන් කොළඹ නම් ওই තත්ත්ව ටිකක් අඩුයි මොකද කොළඹ තියෙනවා වෙනස් වෙනස් කෑම තියෙන රෙස්ටුරන්ට්. කොළඹ කට්ටියත් ගොඩක් වෙලාට වෙනස් වෙනස් කෑම කනවා. හැබැයි කොළඹින් ටිකක් ඈතට යන්න යන්න මේ තත්ත්ව ටිකක් බරපතලව තියෙනවා. ඉතින් ඇත්තටම අපිට සතුටුයි කුරුණෑගල මේ වගේ වෙනස් කෑම තියෙන රෙස්ටුරන්ට් එකක් තියෙන එක ගැන. ඉතින් මේ අවට ඉන්න අයට විතරක් නෙමෙයි මේ අහල පහල මේ පාරෙන් යන එන ඕනම කෙනෙක්ට. මොකද මේක එන ප්‍රසිද්ධ පාරක්නේ. කුරුණෑගල නඹුල්ල පාර. ඕන තරම් මෙතනින් දෙනෝ 1000ක් දවස් 30 යනවා. ඒ යන අයට මේක සුපිරි ප්ලේස් එකක් වෙනස් කෑම ට්‍රයි කරලා බලන්න. පුළුවන් තරම් වෙනස් වෙනස් කෑම ಜಾති කාලා ඒවේ රස එක්ස්පීරියන්ස් කරලා බලන්න. හැමදාම කන එකම කෑමකට හුරු වෙලා ඉන්න එපා. දවසින් දවස අලුත් අලුත් අත්දැකීම් ගන්න. මේක ඒකට සුපිරි ප්ලේස් එකක් ඈ. ඩෙසර්ට් විදිහට අපි කන්න හදන්නේ ඉටැලියන් අයිස්ක්‍රීම්. ඇත්තටම මෙතන ඉටැලියන් අයිස්ක්‍රීම් ಜಾති වර්ග එක එක රස කීපකින් තියෙනවා. ඉතින් ඒ අතරින් තමයි අපි මේ හතර තෝරගත්තේ ට්‍රයි කරලා බලන්න ඕනේ කියලා. මෙතන තියෙනවා වැනිලා එක. මුලින්ම වැනිලා එක ට්‍රයි කරමුද? ෆෙරරි රොචර්. මොරවදී ෆෙරරි රොෂර් චොක්ලට් කාලා තිබ්බට මේ විදිහට අයිස්ක්‍රීම් එකක් විදිහට ඉටැලියන් අයිස්ක්‍රීම් එකක් විදිහට කන්නේ පළවෙනි පාරට කිට්කැට් ඒක නම් කිට්කැට් පොඩි කෑලි කෑලිත් තියෙනවා වගේ මේ හැරිගරි තියෙනවා මේ තියෙන්නේ බාචියෝ ෆ්ලේවර් එක කූල් වෙලා යනවා වැඩියම කැමති වුණේ කිට්කැට් එකටයි බර්චුව එකටයි මේකට වැඩියම මං හිතන්නේ මොකද මේක කිට්කැට් කෑලිත් හැපෙනවා මේ අයිස්ක්‍රීම් ටිකට අමතරව අපි ගත්ත තව ස්පෙෂල් එකක්
මේක කිට්කැට් ඉටාලියන් අයිස්ක්‍රීම් එක බ්‍රවුනි මේ විදිහට සර්ව් වෙන්නේ බලමු අර දුන්දානේ රසෙ හින්දාද ඔව් මම හිතන්නේ බ්‍රවුනි එක හොට් තියෙන්නේ හොට් බ්‍රවුනි විත් කූල් අයිස්ක්‍රීම් බී කිචන් රෙස්ටෝරන්ට් එක සතියේ දවස් 7ම ඇරලා තියෙන්නේ. ඒ කියන්නේ ඕන දවසක එන්න පුළුවන්. උදේ 7 ඉඳන් රෑ 10 වෙනකම්. ඒ කියන්නේ බ්‍රෙක්ෆාස්ට්, ලන්ච්, ඩිනර් කියන තුනම මේගොල්ලන් සර්ව් කරනවා. ඒ හින්දා ඕන වෙලාවක එන්න පුළුවන්. අනිත් දේ තමයි අපි අර විශේෂයෙන් පෙන්නපු නිල් කටරොළු රයිස් ඇන් කරි එක තියෙන්නේ. ඒක ගන්න නම් පුළුවන් වෙන්නේ සෙනසුරාදා දවස් වලට විතරයි. ඉතින් ඒකත් පොඩ්ඩක් මෙයාලගේ කන්ටැක්ට් නම්බර්ස් එහෙම අපි දාන්නම්. කතා කරලා බලලා, ඒ කියන්නේ වෙන දුරක ඉඳන් එනවනම් කලින් කතා කරලා බලලා තියෙනවද කියලා අහන්න. ඇත්තටම මේක රසයි සහ එක ලස්සන එක්ස්පීරියන්ස් එකක් ඔයගලන්ට ගන්න පුළුවන් ඒ රයිස් ඇන් කරි එක කෑවොත්. ඉතින් මේ ප්ලේස් එකත් ඇත්තටම හරිම නිස්කලංක නිදහසේ ඉන්න පුළුවන් තැනක්. ඉන්ටීරියර් එකත් ඒ වගේ, තියෙන තැනත් ඒ වගේ. ඉතින් නිදහසේ ඉඳලා කාලා බීලා යන්න පුළුවන්. ඉතින් ඔගලන් ආවොත් ඒ එක්ස්පීරියන්ස් එකත් මතක ඇතුව අපිට කමෙන්ට් කරන්න. එතකොට අපිත් ආස ඒවා කියවලා ඔගලන්ගේ එක්ස්පීරියන්ස් කොහොමද කියලා දැනගන්න. ඉතින් ඔගලන්ට මොනවද හිතෙන්නේ මේ වීඩියෝ එක ගැන කියලා පල්ලෙහා කමෙන්ට් කරන්න. මේ වගේ තව රස වීඩියෝස් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. මේ වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න. එහෙනම් අපි ආයේ එක්මනටම මේ වගේ රස කතාවක් අරගෙන එන්න. හැමෝම පරිස්සමෙන් ඉන්න, අපි ආතල් එකේ ඉමු.